මේ අතර මීට පෙර මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබා දී ඇති නිර්දේශ අදටද වළංගු බවයි එම පිරිස් පෙන්වා දෙන්නේ. මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන ටැටූ ආයතන හිමිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන මාතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. කිසිම අවස්ථාවක සැකකරුවෙකුගේ ප්‍රකාශයක් මාධ්‍යට සජීවීව හෝ පටිගත කළ දර්ශන මුදාහැරීමට කිසිම නෛතික ප්‍රතිපාදනයක් නැහැ. ඒක පොලිස්පතිතුමාට හෝ නියෝජ පොලිස්පතිතුමාට හෝ වෙනත් ස්ථානාධිපති කරවරයෙකුට එහෙම බලයක් ලබා දීලා නැහැ. පාපොච්චාරණයක් කරන්න පුළුවන් අයිතිකම ප්‍රතිපාදන තියෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 ගන්ති යටතේ පාපොච්චාරණයක් කරන්න පුළුවන් එක අධිකරණමය කාර්යයක්. මේ අතර ගාතේ ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරන් හොත් ක්ලබ් වසන්ත යනායගේ දේහය ජයරත්න මල්ශාලාවේ හිට පෙරවරු 8:30 සිට තැන්පත් කර තිබීමට නියමිතයි. අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අනිද්දා පස්වරුවේ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.